ඉන්දියා කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් අතර පවත්වන නියමිත වෙලා තිබුණු එක් දින සහ T20 තරගාවලිය නියමිත විදිහට සැලසුම් කළ දිනයට පවත්වන්න හැකියාව ලැබුණේ නැහැ. තරගාවලිය මේ වෙද්දිත් සැලසුම් වලට වඩා දින 5ක් කල් ගිහින් එංගලන්තේ ඉඳන් ආපු ශ්‍රී ලංකා කණ්ඩායමේ කීටපු ශ්‍රී ලංකා ප්‍රතිකරණ පුහුණුකරු ග්‍රෑන්ඩ් ෆ්ලවර් වගේම කණ්ඩායමේ සහාය සේවකෙක් පොසිටිව් වීමත් එක්ක තමයි තරගාවලිය කල් යන්නේ. කොමුණත් මේ වෙද්දි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සියලු දෙනා ගැටලුවකින් තොරව තරගාවලියට සෙල්ලම් කරන්න සුදුසුකම් ලැබලා තියෙන නිසා ගොඩක් කලාවට තරගාවලිය 18 වෙනිදාට ආරම්භ වෙයි. මේ විදිහට වෙනස්කම් එක්ක ආරම්භ වන නියමිත තරගාවලියේ ආරම්භක වේලාවත් වෙනසක් වෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වෙලාවෙන් දිවාරාත්‍රී එක් දින තරග පටන් ගන්න වෙලාව විදිහට අපිට හුරු සවස 2:30. හැබැයි මේ තරගාවලියේ ඒ වෙලාව වෙනස් වෙනවා. මේ තරගාවලියේ එක් දින තරගය ආරම්භ වෙන නියමිත වෙලා තියෙන්නේ සවස 3ට. ඒ වගේම අපේ රටේ පවත්වන T20 තරග පවත්වන වෙලාව විදිහට අපිට හුරු සවස 7. හැබැයි ඒ වෙලාව මේ තරගාවලියේදී පැය භාගයකින් වෙනස් වෙනවා. මේ තරගාවලියේ තරග ආරම්භ වෙන්නේ රෑ 8ට. ග්‍රෑන්ඩ් ෆ්ලවර් මේ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිකරණ පුහුණුකරු විදිහට කටයුතු කරන්නේ නැහැ. එතන හිමි වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා 19-5 කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විදිහට ඉන්න ධම්මික සුදර්ශන්ට. ධම්මිකට ශ්‍රී ලංකා කණ්ඩායම නුහුරු වෙන එකක් නැහැ. ඒ වගේම ජාතික කණ්ඩායමටත් ධම්මික නුහුරු වෙන එකක් නැහැ. මොකද ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් ගණනාවකගේම පාසල් පුහුණුකරු තමයි ධම්මික. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ පුහුණුකරු විදිහට හිටපු ධම්මික දැන් ජාතික සංචිතය නියෝජනය කරන ධනංජිද සිල්ලා, වනිතු හසරංග, චරිත හසලංක වගේම ධනංජය ලක්ෂාන්ගේ පාසල් පුහුණුකරු විදිහට තමයි වාර්තා වෙන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.